සුබ මධ්‍යහනක්. ඔබේ වන්නේ මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමකෙන් මම නජිත් මාතරකේ. මම මල්කිුඩල මත්ත ප්‍රථමෙන් අවධානය ප්‍රවෘත්ති සිරස් තල වෙත. ශ්‍රී ලංකා ජනපති සහ අගමැති තායිලන්ත අගමැති සමග කොළඹදී සාකච්ඡා. කෙහෙලියට එරෙහි අල්ලස් නඩුව ඔක්තෝම්බර් මාසයේදී විභාගයට. ගජමුතු 13ක් සමග සැකකරුවන් 3 දෙනෙකු පොලිස් දැලේ. සුළඟ තවදුරටත් වැඩිවිය හැකි කාලගුණයෙන් අනාවැකි. චීනයේ සිචුවන්හි රසායනික කම්හලක පිපිරීමක්. තායිලන්ත අක්‍රමාත්‍ය ජෙනරාල් ප්‍රයුත් චන් ඕචා මහතා අක්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුුණා. ඒ මහතා දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණියේ ඊයේ දිනේදී. තායිලන්ත අග්‍රාමාත්‍ය ජෙනරාල් ප්‍රයුත් චන් ඕචා මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සාකච්ඡා පැවැත්තුවා. මෙම හමුව අද පෙරවරුවේ සිදු වූයේ අරලියගහ මන්දිරයේදී. දෙරටටම වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී අවධානය යොමු බවයි වාර්තා වන්නේ. මේ අතර තායිලන්ත අග්‍රාමාත්‍යවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාද හමුුණා. එම හමුව පිළිබඳ තොරතුරු ප්‍රවෘත්ති විකාශය අතරතුර බලාපොරොත්තු වන්න. හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාට එරෙහිව අල්ලස් කොමිසම ගොනුකළ නඩුවක් ඔක්තෝබර් මස 16 වනදා විභාගයට ගැනීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. කෙහෙලිය රඹුක්වැල්ල මහතා ජනමාධ්‍ය අමාත්‍ය ධුරයේ කටයුතු කළ සමයේ ඔහුගේ පෞද්ගලික ජංගම දුරකථනයේ රුපියල් 230,984 මසක බිල්පතක් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ මුදලින් පියවීම ඔහුට එරෙහි චෝදනාවයි. මේ සම්බන්ධයෙන් හිටපු ඇමතිවරයාට මෙන්ම රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීංකෙන්ද යන අයටද චෝදනා ගොනු කර තිබෙනවා. මෙම නඩුවට එරෙහිව විත්තිපාර්ශවය ගොනු කළ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මීට පෙර නියෝග කළා. මෙම නඩුවේ පළමු සාක්ෂිකරු අද දින අධිකරණයේ පෙනී සිටියේ නැහැ. ඔහුට යළි සිතාසිනිකුත් කෙරුණා. රුපියල් 1,20,00,000 අලෙවි කිරීමට සූදානම් කර තිබූ ගජමුතු 13ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. බේරුවල පොලිස් ස්ථානාධිපති ජනක විතාන මහතාට ලැබුණු තොරතුරකට අනුවයි වැටලීම සිදු කර ඇත්තේ. පොලිස් උපාය දූතයෙකු ගැඩුම්කරුවෙකු ලෙස යොදවමින් මෙම ගජමුතු ජාවාරම වැටලීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව ගජමුතු 13 සමග සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට ගැනුණා. මෙම ජාවාරම සඳහා භාවිත කළ ජංගම දුරකථන දෙකක් සහ යතුරු පැදි දෙකක්ද අත්අඩංගුවට ගැනීමටයි පොලිසිය කටයුතු කළේ. සැකකරුවන් සහ භාණ්ඩ කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර විදේශීය මුදල් තොගයක් නීති විරෝධීව මෙරටින් රැගෙන යාමට උත්සාහ කිරීමේදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගැනුණා. එහි වටිනාකම රුපියල් 5,00,000 ආසන්න බවයි රේගු නිලධාරීන් පවසන්නේ. ඇමරිකා ඩොලර්, යුරෝ, සෞදි රියල් සහ කටාර් රියල් ඒ අතර වනවා. ඉන්දිය ජාතිකයෙකුගේ සහ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකුගේ ගමන්මළු තුළ තිබියදී මෙම මුදල් සොයාගෙන ඇත්තේ. පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා සහ ඔහුගේ බිරිඳ අයතා ලෙස මුදල් උපයාගත් බවට නීතිඥ නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කළ පැමිණිල්ලට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා නීතිඥ නාමල් රාජපක්ෂ මහතා එම කොමිෂන් සභාව වෙත පැමිණ සිටියා. එහිදී ඒ මහතා මාධ්‍ය හමුවේ මෙසේ අදහස් දැක්වුවා. වසර 6ක පමණ කාලයක් තුළදී අතිවිශාල ධනයක් උපයාගෙන තිනව හෝකන්දර ප්‍රදේශයේ ඔවිසින් ගොඩනගලද නිවස ඔහුට ඇමතිවරයාගේ වැටුපෙන් පමණක් මෙම නිවස ඉදිරි කිරීමට හැකියාව ලැබෙන්නේ. ඊට අමතරව ඔහුගේ බිරිඳ විසින් පියල් මිලියන ගණන් වලින් නොයෙකුත් තැන්වල ආයෝජනය කරලා තිබෙනවා. එබැවින් මේම සියලුම දේපල අත්පත් කර ගැනීම මොවුන් විසින් කරන ලද ආකාරය පිළිබඳ මොවුන්ට පැහැදිලි කිරීමක් කළ හැකියාවක් නැහැ. ඒ නිසා තමයි මම විසින් පැමිණිලි කළේ අතීතය වර්තමානයේ සහ අනාගතයේ හොරුන්ට විරුද්ධව අපි දිගින් දිගටම පෙනී සිටිනවා. ඉතිරි දින කිහිපයේදීද සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. සිහින් වැසි හෝ වැසි වාර කිහිපයක්ද අපේක්ෂා කළ හැකි බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලික් ප්‍රනාන්දු මහතා පවසනවා. දිවයින හරහා දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළං වේගයේ වැඩිවීමේ හැකියාව ඉදිරි දිනවලදී තවදුරටත් පවතීවි. මේ නිසා දිවයින හරහා විදිනට හමන පැයට කිලෝමීටර 50-60 දක්වා වන තද සුළං ඇති වෙන්න පුළුවන්. මේට අමතරව මධ්‍යම සහ සබරගමු පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වෙවි. ඒ වගේම අනෙකුත් පළාත්වල සිහින් වැසි ඇති වෙන්න පුළුවන්.
අනුරාධපුර මහනුවර කුරුණෑගල බදුල්ල සහ ත්‍රිකුණාමල යන රෝහල්වල පහසුකම් වැඩි දියුණු කිරීමට රජය තීරණය කර තිබෙනවා. මෙසදහා ජයිකා ආයතනය ජපන්යෙන් මිලියන 10639 එකමුදලක් ලබා දීමට එකල්තාව පළ කළා. මෙම ව්‍යාපෘතියට අදාළ ණය මුදල සඳහා වන ගෙවිසුමට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී ඊයේ අත්සන් තැබුණා. ශ්‍රී ලංකා රජය වෙනුවෙන් අමාත්‍යංශ ලේකම් ආර්.එච්.එස්. සමරතුංග මහතායි ඊට අත්සන් තැබුවේ. ජයිකා ආයතනයේ ශ්‍රී ලංකා කාර්යාලයේ ප්‍රධාන නියෝජිත ෆුසාටෝ ටනාකා මහතා එම ආයතනයේ වෙනුවෙන් අත්සන් තැබුවා. හිට්ලර් පාලනයක් සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයාට කළ අනුශාසනාව පිළිබඳව ප්‍රබල සමාජ විරෝධයක් එල්ලබුණා. එවැනි පාලනයක් මෙරටට කිසිසේත් ගැළපෙන්නේ නැති බව බොහෝ දිනාගේ අදහසයි. ඒකාබද්ධ විපක්ෂය ඇතුලේ අපිට පෙනෙන නොපෙනෙන ආරවුල් විශාල ප්‍රමාණයක් තියෙනවා. ගෝඨා විරෝධය හරහා පෙන්නුම් කරන්නේ ඒකාබද්ධ විපක්ෂය ඇතුලේ තිබෙන සුවකල නොහැකි බරපතල රෝගයක රෝග ලක්ෂණ. නැවත ආඥාදායකත්වය මෙරට අවශ්‍ය නැහැ. මෙරටේ බහුපක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාපනය කරන්න පුළුවන්. ඒ සඳහා කැමති ආඥාදායකෙක් නොවන ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් මෙරටේ ස්ථාපනය කරන්න පුළුවන් නායකයෙක් අපි ස්වාගත යුතු තියෙනවා. හිට්ලර් ලවත් මුසෝලිනි ලවත් ප්‍රභාකරන් ලවත් මේ රටට අවශ්‍යතාවයක් නැහැ. එවැනි අමානුෂික අසමජ්ජාතී පුද්ගලයන් මේ රටට අවශ්‍ය නැහැ. මේ රටට අවශ්‍ය වෙන්නේ ලී ක්වන් යූ වගේ දැඩි තීන්දුව ගන්නට පුළුවන්, ඒ තීන්දුව ක්‍රියාත්මක කරන්න පුළුවන් නායකවරු. අද ඒකාබද්ධ විපක්ෂය ඇතුලේ කුලල් කා ගැනීමක් තියෙනවා. ජනාධිපති අපේක්ෂකව තෝරගන්න ගිහිල්ලා එක කණ්ඩායමකට ඕනි බැසිල් රාජපක්ෂව ජනාධිපති අපේක්ෂා කරන්න, තව කණ්ඩායමකට ඕනි ගෝඨාභය රාජපක්ෂව ජනාධිපති අපේක්ෂා කරන්න, තව කණ්ඩායමකට ඕනි චමල් රාජපක්ෂව ජනාධිපති අපේක්ෂා කරන්න. මේ රාජපක්ෂ පවුල බෙදා ගන්න බැරුව තුනට කඩාගෙන වසර 40කට පසු කළුතර මොරොන්තුඩුව කෝපියාවත්ත වැවේ සංවර්ධන කටයුතු ආරම්භ කෙරුණා. ඒ වැව්දහසක් ගම්දහසක් රජයේ යෝද සංවර්ධන වැඩසටහනට සමගාමීවයි. ඒ සමග රට පුරා සිදු කෙරෙන සංවර්ධන කටයුතු වලින් කිහිපයක තොරතුරු අදත් සංවර්ධන පුවත් විශේෂාංගයෙන්. කළුතර මොරොන්තුඩුව කෝපියාවත්ත වැව සංවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ කෙරුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න මහතාගේ ප්‍රධානත්වයෙනුයි. වසර 40කට පෙර මෙම වැවෙන් ප්‍රදේශයේ කෘෂිකර්මාන්තයට ජලය ලබාගත්තද පසුව එය වල් බිහි වී තිබෙනවා. පරණ වැව් බැම්මේ සොරොව්ව අදටත් දැකගත හැකි. අක්කරයක පමණ වපසරියකින් යුත් මෙම වැව සංවර්ධනය කිරීමෙන් ප්‍රදේශයේ වගාබිම් රැසකට දියවර සැපයිය හැකිවනවා. මොරටුව වේල්ස් කුමර විදුහලේ ඉදිකළ නව සම්පත් කේන්ද්‍රය අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා අතින් සිසු අයිතියට පත් කෙරුණා. විදුහල්පති කුසල් ප්‍රනාන්දු මහතා ඇතුළු විශාල පිරිසක් උත්සවයට සහභාගි වුණා. අපි විධිමත් වැඩපිළිවෙලක් කොළඹට යෙදුවා. අද හුඟ දෙනෙකුට මේක අමතකයි. පාන්දර 4ට අපි ඇරියා කොළඹ නගරයේ කසල දාන තැන් 680 ගානක් තිබුණා. ඒ 680 ගානෙම ඡායාරූපයක් අරගෙන ඉන්න කියලා යුද හමුදාවේ අලංකරණ අංශවලට. මොකද හමුදාව කුණු අදින්න යොදාගත්තේ නැහැ අපි කලින් වගේ. ඒ අනුව අපි උදේ 5ට දන්නවා කොළඹ නගරයේ අද කසල කොච්චර ගොඩ ගැහිලා තියෙනවද. ඒ අනුව නියෝගය නිකුත් කරන්න කියලා අපි කිව්වා කසල උදේ 6ට ළමයි පාසල් යනකොට අයින් කරන්න කියලා. වසර ගණනාවක සිට නිසි ප්‍රතිසංස්කරණයකට ලක් නොවූ මට්ටක්කුලිය හේනමුල්ල ඇල සංවර්ධනය කිරීමේ කටයුතු ඊයේ ආරම්භ කෙරුණා. ඒ අමාත්‍ය මනෝ ගණේෂන් මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙම ඇල පිරිසිදු කිරීම මගින් ප්‍රදේශයේ පවුල් ගණනාවකට සෙත සැලසෙනවා. මෙල සම්පත් පරිශුද්ධ කරන්න ඕන, ආරන්න ඕන. විසර මුදලක් අවශ්‍ය වෙලා තිබුණා. මේක මම මේ අවස්ථාවේදී වෙන් කරලා දීලා මේ වැඩ අද මෙතන ආරම්භ කරලා තිනවා. මේ පාර දිගේම ජීවත් වෙන ජනතාවට, හැලෙන ජීවත් වෙන ජනතාවට ලොකු සහනයක් මේ අරහා ලැබෙනවා. ගමන් යන මුවාවෙන් ත්‍රිරෝද රථවලට නැග මුදල් හා බහණ්ඩ කොල්ල කෑ සංවිධානාත්මක අපරාධ කල්ලියක් අත්අඩංගුවට ගැනීමට කැලණිය පොලිසියෙන් නිලධාරීන් පිරිසක් සමත් වුණා. මංකොල්ල කෑම් සම්බන්ධව කැලණිය පොලිසියට ලැබුණු තොරතුරක් මත සැකකරුවන් 3 දෙනෙක් මෙසේ අත්අඩංගුවට ගැනුණා. ඒ කැලණිය මකුළුගහවත්ත ප්‍රදේශයේදී. මෙහිදී ගමන් යන මුවාවෙන් ත්‍රිරෝද රථවලට නැග කැලණිය ගඟවේල්ල ප්‍රදේශයට ගෙන ගොස් ආයුධ පෙන්වා බියගන්වා මුදල් හා භාණ්ඩ කොල්ල කෑම් සිදු කර ඇති බව පොලිසිය සඳහන් කළා. සැකකරුවන් 2 දෙනෙක් මිනිමැරුම් නඩු 2කටද චූදිතයින්. ඔවුන් හෙට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මේ අතර ගම්පහ මිරිස්වත්තේ තෙමහල් වෙළඳ සංකීර්ණයක ගින්නක් ඇති වී තිබෙනවා. ගින්න හටගෙන ඇත්තේ ගොඩනැගිල්ලේ බිම් මහල තුලයි. ගම්පහ මහනගර සභාවේ ගිනි නිවීම් ඒකකයේ පැමිණ ගින්න පැතිර යාම මැඩ පැවැත්වුවා. යක්කල පොලිසිය පවසන්නේ ගින්නට හේතුව විදුලිය කාන්දු වීමක් බවට සැක කරන බවයි. මද්‍රව්‍ය ජාවාරම හේතුවෙන් අධිකරණයෙන් මරණීය දඬුවම් නියම වී බන්ධනාගාරවල සිටියදීත් එම ජාවාරම් වලට සම්බන්ධ වන අයට මරණීය දඬුවම් ලබා දීමට තම අත්සන යොදන බවට ජනාධිපතිතුමා දුන් පොරොන්දුව පිළිබඳ විවිධ අදහස් පළ වුණා. අපි හුඟක් කල් ඉඳලා මේ මරණීය දඬුවම් ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඒකට හේතුවක් තියෙනවා. අපි උගන්වන ආගම ධර්මයට අනුව මිනිස්සෙකුගේ ජීවිතය ඉතාමත්ම වටිනා දෙයක්. එනිසා ඒ ජීවිතේ නැති කිරීමට අපි එකඟ වෙන්නේ නැහැ කොහොමදවත්. නමුත් මේ හිරගෙවල්වල මරණීය දඬුවමට නියම වෙද්දී හිරගෙදර ඉඳගෙන තවත් අයට අපහසු වෙන විදිහට කටයුතු කරන්නට සංවිධානාත්මකව කටයුතු කරනවා නම් ඒ අයට දඬුවම් පැමිණවීම සාධාරණයි කියන එක තමයි මම ප්‍රකාශ කළා හිටියේ. හිරගෙදර ඉඳගෙන මත්කුඩු, මත්ද්‍රව්‍ය ඒ වගේම පාතාල ලෝකයේ කටයුතු සංවිධානය කරන අය ඉන්නවා නම් ඒ අයට ඒ Tamanට උරුම වෙලා තියෙන දඬුවම ක්‍රියාත්මක කිරීමේ අසාධාරණයක් නැහැයි කියලයි මම ප්‍රකාශ කරන්නේ. අපේ ජනාධිපතිතුමා ගත් තීරණයට අපේ ප්‍රසාදය අපි මේ වෙලාවේ ප්‍රකාශයට පත් කරනවා. ජාත්‍යන්තර බලපෑම් එන්න පුළුවන් මේ තීරණයට. ඒ වුණත් මහා සංඝරත්නය වෙනුවෙන් අපි ජනාධිපතිතුමා සමග සිටිනවා. නිසා ජනාධිපතිතුමනි නොපසුබටව ඉදිරියට ඒ තීරණය මතේ ඉන්නවා නම් අපි ඉතාමත්ම සන්තෝෂයෙන් ප්‍රකාශ කර සිටිනවා. ගත ජනාධිපතිතුමා ගත්තු තීරණය අන්තිම සාධාරණයි. දැනට විදේශ රටවලින් ලංකාවට ගෙන මත්චුඩු හා එවැගේම රට තුළ ක්‍රියාත්මක වන ප්‍රචණ්ඩ ක්‍රියාවන් හා අනාගත පරපුර මේවට ඇබ්බැහිවීම මේ තුළ වෙන්නේ විශාල විනාශයක් අනාගත පරපුරෙන් අපිට නැති වෙනවා. මද්‍රව්‍ය උදුර ව්‍යාප්ත වෙලා තිබෙනවා. ඒක බරපතල ඛේදවාචකයක්. තදින් නීති හා සාමය ක්‍රියාත්මක කරන්නට අවශ්‍ය වෙලා තිබෙනවා මේ සම්බන්ධයෙන්. මරණ දඬුවම සම්බන්ධයෙන් මගේ පුද්ගලික මතය මරණ දඬුවමට මම විරුද්ධයි. නමුත් මේක රජයේ විධායක තීරණයක්. කැබිනට් මණ්ඩලයේ ගත්ත තීන්දුවක්. ජනාධිපතිතුමා තනියම ගත්ත තීන්දුවක් නෙවෙයි. මට දැනෙන දේ තමයි බන්ධනාගාර පරිපාලනය ස්ථාවර කරලා ශක්තිමත් කළොත් මේ අපිට විසඳ ගන්න පුළුවන් වෙයි කියන එක. රජයේ විදියට එල්ලුම් ගහ නියම කිරීම ජනතාව විදියට අපි ඉතාම අගේ කොට සලකනවා. අපේ දරු පැටව හදා ගන්න ඕන, අපිට හෙට දවසේ අනාගතයක් තියෙන්න ඕන, හිර කූඩුවල් ඇතුළට වෙලා ඒක ආපහු මෙහෙවනවයි කියලා තමයි ආරංචි වෙන්නේ. ඉතින් ඒක නිසා මරණ දඬුවම් දෙන එකට ජනතාව විදියට අපේ ගෞරවයේ අතිගරු ජනාධිපතිතුමාට රජයට සියලුම දෙනාට ස්තුතිවන්ත වෙනවා. ජනාධිපතිතුමා මරණීය දඬුවම් නියම කරපු එක බොහොම හොඳයි. අත් වශයෙන් අපි දරුවෙක් අත් හදා ගන්න බෑ මේ කුඩු ව්‍යාපාර නිසා. ඉලක්කයක් ඇතිව කටයුතු කරන්නේ නම් ඕනෑම අභිෝගයක් ජයගත හැකි බව ශ්‍රී ලාංකික දිරිය දියණියක ඔප්පු කළා. ඇය කෑකල්ල වල්දෙණිය ප්‍රදේශයේ පදිංචි තිලිනි නිමේෂා. දැත් දෙපා උපතින්ම ආබාධිත තිලිනි නිමේෂා ගැන අයිටීන් පුවත්තුලෙන් මීට පෙරත් අප කතා කළා ඔබට මතකෙදී. ඒ ඇය සිය ආබාධ සහිත බව ජීවිතයට අවියක් කරගත් නිසා. මෙවැනි විට ඇය අධ්‍යාපනයේ හිණි පෙත්තටම පැමිණි පුවත අප ඔබට කියන්නේ ඉතා සතුටින්. ආබාධිත බව පසක දැමූ තිලිනි අධ්‍යාපනයෙන් තමන්ගේ ජීවිතයේ ඉහළට පියවර තැබුවා. කෑගල්ල ශාන්ත ජෝෂ බාලිකා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා පසුව කෑගල්ල අබන්පිටිය විශේෂ අධ්‍යාපන විද්‍යාලයට ඇතුළත් වූ ඇය එහි සිට විභාග කඩයිම් ජයගෙන පේරාදෙණිය සරසවියට ඇතුළත් වුණා. අපොස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ වගේම ඇය උපාධිය සඳහාත් සෑම විෂයකටම උත්තර සැපයුවේ ශ්‍රවණය කර වාචිකව පිළිතුරු ලබා දෙමින්. ඉන් උසස් ලෙස සමත් වීමට තිලිනි සමත් වුණා. තිලිනි නිමේෂා පසුගිය ජූලි මස 5 වන දින රෝදපුටුවෙන් ගොස් උපාධි සහතිකය ලබා ගත්තේ රැස්ව සිටි සියල්ලන්ගේම නෙතට සතුටු කඳුළු ගැනීමෙන්. මත් ගුරුවරයට ගොඩක් කැමති. ඒක ගොඩක් කැපවීමක් ඇතුව කරන්න ඕනේ. ඒ කැපවීමට ගොඩක් මං ආසයි. ඒ වගේ අවස්ථාවක් ලැබෙනවා නම් මොනවා හරි ක්‍රමයකින් මම මේ ඉගෙන ගත්ත දෙයින් හොඳ සේවයක් රටට කරන්න බලාපොරොත්තු වෙනවා.
ශ්‍රී ලංකාව හා තායිලන්තය අතර වෙළඳ හා තාක්ෂණික සහයෝගීතාව තවදුරටත් ඉහළ නංවා ගැනීමට අවධානය යොමුව තිබෙනවා. ජනාධිපති මාධ්‍යංශයේ පැවසුවේ දෙදින නිලසංචාරයකට පැමිණ සිටින තායිලන්ත අග්‍රාමාත්‍ය ප්‍රයුත් චාන් ඕචා මහතා ඊයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මුණගැසුණු අවස්ථාවේ මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ බවයි. 2016 වසරේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තායිලන්ත සංචාරයේදී කරන ලද නිල ආරාධනය පරිදි තායිලන්ත අග්‍රාමාත්‍ය ප්‍රයුත් චන් ඕචා මහතා දෙවෙනට පැමිණියේ ඊයේ පසුරුවේ. ජනාධිපති කාර්යාලයේ වෙත පැමිණි තායිලන්ත අග්‍රාමාත්‍යවරයා ඉතා උණුසුම් ලෙස ජනාධිපතිතුමා පිළිගත්තා. එහිදී හමුදා උත්තමාචාර සහ ආචාර වෙඩිමුර සහිතව තායිලන්ත අග්‍රාමාත්‍යවරයා පිළිගැනීම සිදු කළා. දෙරටේ නායකයින් අතර සුහද කතාබහකින් අනතුරුවයි ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරුණේ. ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර වෙළඳ සබඳතා මෙවන විට සැලකිය යුතු මට්ටමින් වර්ධනය වී ඇති අතර දෙරට අතර වෙළඳ පරතරය අඩුකර ගැනීම පිළිබඳවද දෙරටේ නායකයින් මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කළා. තායිලන්ත අග්‍රාමාත්‍යවරයා සහතික වූයේ ශ්‍රී ලංකාවේ තේ සඳහා තායිලන්තය තුළ ඉදිරියේදී වැඩි අවස්ථාවක් ලබා ගැනීමේ හැකියාව සොයා බැලීමටයි. ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර අවබෝධතා ගිවිසුම් හතරකටද දෙරටේ නායකයින් ඉදිරියේ අත්සන් තැබුණා. නීති උල්ලංඝනය කරන පුද්ගලයින් හුවමාරුවට අදාළ නෛතික ගිවිසුමකට පළමු අත්සන් තැබූ අතර ඇමතිනි තලත අතුකූරල මහත්මිය සහ තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යවරයා එම ගිවිසුමට අත්සන් තැබුවා. දෙරට අතර ක්‍රමෝපායික ආර්ථික හවුල්කාරීත්වය පිළිබඳ ගිවිසුමට අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා සහ තායිලන්ත නියෝජ්‍ය වෙළඳ අමාත්‍යවරිය අත්සන් තැබීම සිදු කළා. තායිලන්ත රජ විසින් ප්‍රචලිත කරන ලද ප්‍රමාණාත්මක භාවය පිළිබඳ ආර්ථික දර්ශනය මත පදනම්ව තිරසර ප්‍රජා සංවර්ධන ආකෘතියක් සඳහා වූ ඒකාබද්ධ ක්‍රියාකාරකම් වැඩසටහන පිළිබඳ සහයෝගිතා ගිවිසුමකටද අත්සන් තැබීම මෙහිදී සිදු කෙරුණා. තායිලන්ත කසෙට්සාට් විශ්වවිද්‍යාලයේ සහ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශය අතර ගිවිසුමකටද එළඹුණා. මහියංගනයේ රජමහා විහාරස්ථානයේ ගසක බෙනයක් තුල සිටි පිඹුරු මවක් සහ බිත්තර 28ක් වනජීවී නිලධාරීන් වෙත බහර දීමට මහියංගන පොලිසිය හා ප්‍රදේශවාසීන් කටයුතු කළා. මහියංගන රජමහා විහාරස්ථානයට අයත් පැරණි ගසක් කපා ඉවත් කිරීමේදී පිඹුරු මව සහ බිත්තර සොයාගෙන ඇත්තේ ගස කැපූ පුද්ගලයන් මේ පිළිබඳ මහියංගන පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව ගිරාන්තර කෝට්ටේ වනජීවී නිලධාරීන් දැනුවත් කිරීමට පොලිස් පරීක්ෂක රුවන් විජේකෝන් මහතා ඇතුළු කණ්ඩායම කටයුතු කළා. ඒ අනුව වනජීවී නිලධාරීන් පැමිණ පිඹුරු මව සහ බිත්තර සුරක්ෂිතව ගිරිතලේ වනජීවී කාර්යාලය වෙත බහර දීමට කටයුතු කළා. දැන් පුවත් කිහිපයක් ලොහුඩෙන්. පසුගිය වසරේදී ගාල්ල දිස්ත්‍රික්කයේ ගංගොතුරින් නාපදාවට පත් තවත් පිරිසකට ආධාර ප්‍රධානය අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. නාගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ 750 දෙනෙකුට රුපියල් ලක්ෂ 300ක මුදලක් මෙසේ ප්‍රදානය කෙරුණේ උඩුගම නගරයේ පැවති උත්සවයකදී. නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියා. කාර්මික අධ්‍යාපන හා පුහුණු දෙපාර්තමේන්තුවේ ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය කොළඹදී පැවැත්වුණා. විද්‍යා තාක්ෂණ පර්යේෂණ නිපුණතා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් සෙනවිරත්න, නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන යන මහත්වරු නැතුළු පිරිසක් ඊට එක්ව සිටියා. විවිධ පාඨමාලා හැදෑරුවන් මෙහිදී ඩිප්ලෝමා සහතික ලබා ගත්තා. නීති ආධාර කොමිෂන් සභාවට 40 වසරක් පිරීම වෙනුවෙන් උත්සවයක් කොළඹදී පැවැත්වුණා. ඒ අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමතිනි තලතා අතුකෝරල මහත්මියගේ ප්‍රධානත්වයෙන් අඩු ආදායම් ලාභී ජනතාවට නඩු කටයුතු සඳහා නීති ආධාර ලබා දීමේදී නීති ආධාර කොමිෂන් සභාව ඉටුකරන මෙහෙය අමාත්‍යවරයෙගේ ඇගයීමට ලක්ුණා. නීතිපති ජයන්ත ජයසූරිය, ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාවේ සභාපති රොහාන් සහබන්දු යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ශ්‍රී ලංකාවේ සංවිධානාත්මක අපරාධ හා ගෝලීය පැතිගැඩමැයින් සම්මන්ත්‍රණයක් කොළඹදී පැවැත්වුණා. බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යන මධ්‍යස්ථානයයි එය සංවිධාන කර තිබුණේ. ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කපිල වෛද්‍යරත්න මහතා ඇතුළු විද්වතුන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. ක්‍රීඩා පුවතත් සමගින් අපගේ මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වනවා. පසුරු දෙකේ සිට පැයෙන් පැය පුවත් විකාශය බලාපොරොත්තු වන්න. ITN ප්‍රවෘත්ති සවිස්තරාත්මකව දැන ගැනීම සඳහා www.itnnews.lk වෙත පිවිසෙන්න. සුබ දවසක්. වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න www.itnnews.lk/sinhala